සංගීත් සත්‍රසිංහ කියල කියන්නේ අපේ කලා ශේෂත්‍රය තුළ ඉන්න දක්ෂ ජනප්‍රිය වගේම කඩව සම්රංගන ශිල්පියෙක්. ඒ වගේ මොහු ගැන මේ දිනවල සමාජ මාධ්‍යය ඔස්සේ අතිශයෙන් කතාබහට ලක්වන්නේ ඔහුගේ සහ ජනප්‍රිය සුරූපී නිලි දිනිති වල්ගමගේ අතර තියෙන ප්‍රේම සම්බන්ධය නිසයි. ඉතිං ඔහු ආදරය සහ විවාහය නිසා කාලයකදී ජීවිතයේ විවිධ හැලහැප්පීම් වලට මුහුණ දුන්න කෙනෙක් වුණත් දැන් දිනිති මුණගැහුනට පස්සේ ඔහුගේ ජීවිතය ගොඩක් වෙනස් වුණා කියලා සංගීත් කියනවා. ඒ වගේම ඔවුන් ඔවුන්ගේ ආදර කතාව රහසක් විදියට කිසිම වෙලාවක තියාගත්තේ නැහැ කියලත් ඔහු කියනවා. ඉතින් දිනිති සහ ඔහු ආශ්‍රය කළේ හොඳම යාළුවෝ හැටියට නිසා ඒ විදිහට යාළුවෝ හැටියට ඉද්දි කාලයක් යද්දි නොදැනීම ඔවුන් දෙන්නට දෙන්න ආදරය කරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම දෙන්නට දෙන්න හොඳට තේරුම් ගන්න පුළුවන් වුණු නිසා ඒ තේරුම් ගැනීම නිසා දෙන්නට හොඳ යාළුවෝ වගේම ප්‍රේමවන්තයන් වෙන්නත් පුළුවන් වුණා කියලත් සංගීත් කියනවා. ඒත් එක්කම පසුගිය දවසක සංගීත් දිනීට දුන්න ගිෆ්ට් එකක් ගැන වගේම වැලන්ටයින් සර්ප්‍රයිස් එක ගැනත් බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක් වුණා. ඉතින් දිනී කියන්නේ ස්ථාවරුණු කෙනෙක් වගේම හොඳට ඉගෙනගෙන රස්සාවක් කරලා තනියම ගොඩනැගුණු කෙනෙක් කියලයි සංගීත් කියන්නේ. ඒ නිසා එයාට කවුරුත් අල්ලගෙන ගොඩ යන්න උවමනාවක් නැහැ කියලා සංගීත් කියනවා. හැබැයි සංගීත්ගේ ජීවිතයේ ඔහුට හමුණු ගොඩක් අය ඔහුගේ ළඟ රැඳුනේ ඔහුගෙන් දේවල් බලාපොරොත්තුවෙන්ලු. ඉතින් ඔහුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ඔහුව තේරුම් අරගෙන ඔහුට ආදරය කළේ දිනිති විතරයි කියලයි සංගීත් කියන්නේ. කොහොම නමුත් දිනිතිගේ ප්‍රේමවන්තයා හැටියට ඔහු ඔහුගේ යුතුකම් ඉෂ්ට කරනවා කියලයි සංගීත් කියන්නේ. ඉතින් ඇයට තෑග්ගක් දෙන එක සර්ප්‍රයිස් කරන එක ඔහුට ලොකු සතුටක්ලු. ඒ වගේම කෙල්ලෙක් එපා කිව්වත් නැතත් ඒ කෙල්ලව සතුටු කරන්න තරම් කොල්ලෙට්ට ගටක් තියෙන්න ඕන කියලයි සංගීත් කියන්නේ. ඒ වගේම දිනිති කියන්නේ හැම වෙලාවකම ඔහුව උපදාන්න උත්සාහ කරපු කෙනෙක් කියලත් ඔහු කියනවා. ඉතින් අද ඔහු ඉන්නේ කලින් හිටපු තැන නෙමෙයිලු. මොකද ඔහුගේ ඇඳුම් පැළඳුම් කතා කරන දේවල් ඔහු හිතන පතන විදිහ වගේම ඔහුගේ ජීවිතයේ ගොඩක් දේවල් මේ වෙද්දි දිනිති හොඳ තැනකට වෙනස් කරලා තියෙනවා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඔහුගේ ජීවිතයේ ඔහුට ගොඩක් දේවල් ලැබුණේ දිනිති නිසා කියලා සංගීත් කියනවා.